දයනා ගමගේ මන්ත්‍රීතුමිය ඇමතිතුමිය අද බොහොම වේගවත් කතාවක් කළා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවුණු සංවාදයක් පිළිබඳව එතුමිය චෝදනා කළා මන්ත්‍රීවරයෙකුට. ඒ මන්ත්‍රීවරයා මම. මට අවශ්‍ය වෙන ප්‍රධානම කාරණය ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් දයනා ගමගේ මැතිනිය ඊයේ දවසේ එතුමියගේ නඩුව තියෙද්දි එතුමිය අප පිට නිදහස් වෙලා මේ පාර්ලිමේන්තුවට නඩුව කල් තැබීමකින් පසුව මේ පාර්ලිමේන්තුවට එතුමිය ආවා. එතකොට එහා පැත්තේ ගීතා කුමාරසිංහ මැතිනිය ඉඳගෙන හිටියා. ගීතා කුමාරසිංහ මැතිනියත් ඔය වැරද්දම කරලා එතුමියගේ මන්ත්‍රී ධූරය අහෝසි වුණා. දයනා ගමගේ මැතිනිය තවමත් නඩුව කල් තබමින් ඉස්සරහට යනවා. එතකොට මම මේ පාර්ලිමේන්තුවේදී ඇහුවේ මොකද්ද මේ රටේ නීතිය. ගීතා කුමාරසිංහ මැතිනියට එක නීතියකුත් දයනා ගමගේ මැතිනියට තව නීතියකුත්ද මේ තියෙන්නේ කියන කාරණය තමයි මම ඇහුවේ. ඒකම අපි කිව්වා, අපි අධිකරණයට අපහාස කළේ නැහැ. අධිකරණය වර්ණ ගන්නන්න ලෑස්ති වෙන්න එපා කියලා කිව්වා. ජනාධිපතිතුමා මෑත දිනයකදී අධිකරණයේ මිනිස්ටිකාරවරුන් කැඳවලා ඒ කරපු සාකච්ඡාවයි මේ දයනා ගමගේ මැතිනිය අත්අඩංගුවටගෙන ඒ නීත්‍යානුකූල කටයුතු නොකිරීමයි අතර රටේ ජනතාව අතර මතයක් පැතිරලා යෑම හොඳ නැති කාරණයක් හැටියට මම කිව්වා. එතකොට අපිට පේනවා දැන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නඩුකාරතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසනවා ප්‍රසන්න අල්විස් නඩුකා විනිශ්චයකාරවරයාගෙන් දයනා ගමගේ මැතිනිය අත්අඩංගුවට ගන්න අවසර දෙන්න කියලා. එතකොට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහත්මයා කියනවා ආගමන විගමන පනත යටතේ ඇය වැරද්දක් කරලා තියෙනවා. ඇයව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් අමුතු විධානයක් නියෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇය පැහැදිලිවම වැරද්දක් කරලා තියෙන දැනත්තියක් නිසා වහාම එතුමියව අත්අඩංගුවට ගන්න කියලා ප්‍රසන්න අල්විස් කියන විනිශ්චයකාරවරයා කියනවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙනකනුත් ඇයව අත්අඩංගුවට ගන්නේ නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වැනි වගන්තයේ යටතේ පැහැදිලිවම ඇය මේ රටේ ආගමන විගමන පනත යටතේ පැහැදිලිවම වැරද්දක් කරලා තියෙන තැනත්තියක්. එතකොට දයනා ගමගේ මැතිනියට ඒ නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේක අපේ රටේ නීති ක්ෂේත්‍රයට අධිකරණයට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කාරණේ තමයි මේ අවස්ථාවේදී ඇහුවේ. ඒකම මම කිව්වා අධිකරණය වර්ණ ගන්නන්න එපා. විනිශ්චයකාරවරුන් වර්ණ ගන්නන්න එපා. ඒ අයව දේශපාලනීකරණය කරන්න එපා. ඒ අයට දේශපාලනය තවරන්න එපා. අධිකරණය ස්වාධීනව තියන්න කියන කාරණේ. එතකොට ඒකම මම කියන්න ඕන. දැන් ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහත්තයා අද අත්අඩංගුවට ගත්තා. ඒකෙත් මම දකිනවා පරස්පරයක්. දැන් අලි සබ්රි රහීම් ඒ මන්ත්‍රීතුමා එදා ඒ අහුවෙලා එදාම පාර්ලිමේන්තුවට එනවා. මිලියන් 700ක් දඩ ගහන්න පුළුවන් වැරද්දකට මිලියන් 7.4ක දඩයක් ගෙවලා එතුමා එදා පාර්ලිමේන්තුවට එනවා. එතකොට පොන්නම්බලම් මහත්තයා විපක්ෂයේ, අලි සබ්රි රහීම් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට එක විදියකුත්, විපක්ෂ මන්ත්‍රීවරයෙකුට තව විදියකුටත් මේ ආණ්ඩුව තුළ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක වැරදි. ඉතින් ඒකම අපි කියනවා මේ දකුණේ සිංහල ජනතාව සතුටු කරන්න උතුරට රිටන් එකක් දුන්න කියලා පොඩි ගොන් ආතල් එකක් දෙන්න, මේ දකුණේ සිංහල ජනතාවගේ ඡන්ද ටික ගන්න මේ ආණ්ඩුව ගහපු ගැටයක් මේ පොන්නම්බලම් මහත්තයා අත්අඩංගුවට ගත්ත එක. එතකොට දකුණ චූන් කරනවා උතුරේ වැඩක් පෙන්නලා, උතුර චූන් කරනවා දකුණ වැඩක් පෙන්නලා. මේ හපහපා ඉන්න ටොපි නැති වෙලාවේ, දැන් පහුගිය වෙලාවේ හපන්න ටොපි ගොඩක් තිබුණා අපිට. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ වන්දිය පිළිබඳව ආණ්ඩුව බිත්තියට හේතුන ඒ කරපු විගටම ඒ කරපු වංචාවට පිළිබඳ උත්තරයක් දෙන්න බැරෝ ගියා. එතකොට බ්ලූ ඩයමන්ඩ් නෞකාවේ වන්දි, එතකොට මේ රටේ තිබිච්ච ආර්ථික අපරාධකරුවන් හා සම්බන්ධ දඩුවම් කටයුතු,
මේ ආණ්ඩුව බිත්තියනම හේත්තුලා ඉන්න වෙලාවේ ආය ආපව හපන්න දැන් ටොපිටිකක්දීරගන්න මේ ආණ්ඩුව දැන් හපන්න ටොපිටිකක්දීර තියෙනවා. ආපහු ආගමික සහජීවනය කියලා ආපහු ආගම ඇදල අරගෙන තියෙනවා. ආපහු ජාතිවාදය ඇදල අරගෙන තියෙනවා. පොන්නම්බලම් මහත්තයලා ඔහු කරපු වැරද්ද නොවියරද්දන මේ මං කතා කරන්න. පොන්නම්බලම් මහත්තයා විපක්ෂ නිසා ඔහු අත්තනං ගෝට අරගෙන දකුණේ ජනතාවට චූන්ඩයක් දෙනවා. එතකොට අලිසබ්ිරහිම් ලගේ ආපහු වෙනවා. ඉති එනිසා අපි කියන්නේ මේ හපන්න ටොපි නැති වෙලාවේ ඒත් ඒ ජාත් මේ රටේ ජාතිවාදය අවස්සල දකුණේ සිංහලයින්ට හපහපායින්ට අලුත් ටොපි දෙනවානම් ඒක වැරදි. ආපහු ආගම්වාදය අවස්සල මේ රටේ සිංහලයින්ට බෞද්ධයින්ට එහෙම අලුතෙන් අරාර මේගොල්ලන්ගේ අර තිත්තරස ටොපි අමතය කරලා ආගම ජාතිය කියන මිනිස්සුන්ට හපහපායින්ට ආයත් හපහපායින්ට ටොපිටිකත්දීලා මේ ආණ්ඩුව මේ ආණ්ඩුවර බංකොලොත්වලා තියෙන බංකොලොත් භාවය නැති කරගන්න හදනනම් වැරදි කියන කාරණය කියමින් දයන ගමගේ මැතිනිය අතටත් අත්අඩංගුවට නොගන්න පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ චෝදනාව යන්න ඕන කියලත් ප්‍රකාශ කරමින් මගේ වචන සල් පැවසන් කරනවා. බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා, මම මේ සභාගමේ නැති වෙලාවේ තුෂාර ඉඳුරින් මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කළා. මා විශාල චෝදනාවක් කළා තිබුණා මං ගැන. මම කියන්න කැමති මේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමා, ඔබතුමා ඊයේ අධිකරණයට බලපෑම් කරේ ප්‍රසන්න අල්විස් නඩුකාරතුමා කතා කරපු නඩුවක් ගැන නෙවෙයි. ඊයේ දවසේ මගේ කෝට් ඔෆ් ඇපීල් එකක් ගැන තිබ්බ නඩුවක් ගැන තමයි ඔබතුමා ඊයේ මේක ඇතුලේදී බලපෑම් කරේ අධිකරණයට. මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා, මෙයා ඇතුලේ ඉන්න බෑ කියන නඩුව. අනිත් එක තමයි ඔබතුමාට මම කියන්න කැමති, මේක මතක තියාගන්න. මාව අත්අඩංගුවට ගන්න වරදක් කරලා තියෙනවා නම් අත්අඩංගුවට ගන්න ඕනම කෙනෙක්ව මේ රටේ අයිතිය තියෙනවා CID එකට. වරදක් කර ඇත්නම් ඕක හොඳට තේරුම් ගන්න. දැන් කූට ලේඛන කියන දේවල් වලට තමයි මේකේ නඩුව දාලා තියෙන්නේ. මම කූට ලේඛනයක් දුන්න බවට ඔප්පු වෙලා තියෙනවද කොතනවත්? මම ඇවිල්ලා සාක්ෂියක් දීලා තියෙනවද මම මේ කූට ලේඛනයක් එතනට දීලා තියෙනවා කියලා ඔබතුමා දන්නවද? අද මම මේ ගෙනල්ලා පෙන්නපු කූට ලේඛනය කවුද හදලා තියෙන්නේ? අද මෙතනට ගෙනල්ලා තියෙන කූට ලේඛනය මම මෙතන පෙන්නුවේ මද CID එකට ගිහිල්ලා, අද පොලිසිය ක්‍රයිම් ඩිවිෂන් එකට ගිහිල්ලා. මම මේක සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මට විස්තරයක් අවශ්‍යයි කියලා, මේක ඉන්ක්වයරි එකක් ඕනේ කියලා මම ඉල්ලලා තියෙන්නේ. ඇයි ඔය පැත්තෙන් තමයි මේ ලියුම දීලා තියෙන්නේ උසාවියකට? මේ කූට ලේඛනය දීලා තියෙන්නේ උසාවියකට, මටත් නෙමෙයි පොලිසියටත් නෙමෙයි දීලා තියෙන්නේ. මේ කූට ලේඛනය උසාවියකට දීලා තියෙන්නේ. එතකොට කවුද කූට ලේඛන හදන්නේ කියලා මේකෙන් අපි ඔප්පු කරලා පෙන්නමු මේ රටේ ජනතාවට. ඔබතුමාලා ඇස්සි වෙන්න එපා නඩුකාරයා වෙන්න, ඔබතුමාලා ඇස්සි වෙන්න එපා අධිකරණයේ වෙන්න. අධිකරණයටත් CID එකටත් ඒගොල්ලන්ගේ ඩියුටි කරන්න ඉඩ දෙන්න. මම ඔබතුමාගේ බෙල්ල කපුවා නම් මාව අරන් යන්නේ නැද්ද? ඒක වරදක් නෙමෙයිද? එහෙමනම් අත්අඩංගුවට ගන්න ඕන තමයි. නමුත් ඕනම දෙයක්, ඕනම නීතියක් beyond reasonable doubt, ඔබතුමා නීතිය දන්නේ නැත්නම් ඉගෙන ගන්න ගිහිල්ලා ඔය මහලොකු නීති වරු ඉන්නව නේද ඔය පැත්තේ? ඔය සජිත් ජංජාල බලවේගේ අන්න ඒගොල්ලන්ගෙන් හරි අහගන්න. ඔය දැන් අස්සම් කරලා තියෙන නීතිවර නීතිපති මේ දෙන්නෙක් සම්පූර්ණ වැරද්දක් කරලා තියෙන එකේ අස්සම් කරලා ට්‍රූ කොපි කියලා අස්සම් කරන්නේ කොහොමද? කොපි එකක ඔරිජිනල් ඩොකියුමන්ට් එකක් නැති කොපි එකක් කොහොමද ට්‍රූ කොපි එකක් කියලා අස්සම් කරන්නේ? හොනබල්ට අයන නීතියන් කූලව ඔබ ඒ හින්දා ඔබතුමාලගේ ඔය තුට්ටු දෙකේ වැඩේ නවත්ත ගන්න. හොනබල් ඉන්දුනිල් කරෝ මන්ත්‍රීතුමිය, මම ලොකු තර්කයකට යන්නේ නැහැ ඔබතුමිය එක්ක. ඔබතුමිය මේ රටේ පුරවැසිභාවයෙන් නැති කාන්තාවක්. ඔබතුමා ඔබ 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 ඔබතුමිය ඔබතුමිය මට මට මයික ඔබ ඔබ ඔබතුමිය විදේශීය පුරවැසිභාවයක් හිමි කාන්තාවක්. ඔබ චාමර සම්පත්. එතකොට මූලාසනයේ මන්ත්‍රීතුමා අද මේ විවාදයට ගන්නේ කර්මාන්ත පිළිබඳ විවාදයක්. මේ විවාදේ ඕනනම් ඒ දෙන්නගේ විවාදේ පස්සේ තියාගන්න. දැන් කාලේ එනවා, ඒ නිසා මේ විවාදයට ඉඩ දීලා මේ ඊළඟ විවාදයට කතා කරන අයට කතා කරන්න අවස්ථාව දෙන්න. ස්තුතියි. ඊළඟට හොනරබල් නාලක ගොඩේවා, you have 9 minutes. නෑ, ඔබතුමාගේ කතාවට තමයි එතුමිය උත්තරේ දීලා තියෙන්නේ. දැන් හොනරබල් නාලක ගොඩේවා MP, you have 9 minutes. ඔබතුමාට විනාඩියක් දෙනකොට ආය එතුමිත් ඉල්ලනවා. හරි, කෙටියෙන් කියන්න හොනරබල් තුෂාර ඉන්දුනිල්.
එතකොට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මැතිතුමාගෙන් ඔය කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් ඉල්ලනවා ඩයනාගමගේ මැතිනේව අත්අඩංගුවට ගන්න. එතකොට ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්තුමා කියනවා මේ රටේ ආගමන විගමන පනත යටතේ වරදක් කර ඇති මෙම තැනැත්තියව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නැහැ අත්අඩංගුවට ගන්න කියලා. එතකොට අත්අඩංගුවට නොගෙන දිගින් දෙකට මේ නඩුවේ මගහරින කාරණය ගැනයි මම මේ සඳහන් කරන්නේ. මතක තියාගන්න මන්ත්‍රීතුමා, මතක තියාගන්න. හරිද? ඔයාලට ඕන විදිහට මේ රට ඇතන මෙතන නීති වෙන්නේ නැහැ. අපි කාටවත් ඕන විදිහට රටක නීතියක් වෙන්නේ නැහැ. තේරුණාද? ආගමන විගමනයකට වරද්දක් කළා තියෙනවා නම් ආගමන විගමනයක නඩු දාන්න ඕන. මේ කොහෙවත් යන හිඟන්නේ ගිහිල්ලා නඩුවක් දැම්මා කියලා. හරිද? මතක තියාගන්න. තේරුණාද? ඒවට මිනිස්සු නීතිය මේ වේම කරන්නේ නැහැ. Please wind up. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.